දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. බඩේ කැක්කුමට රෝහල් ගත කලාම එන්නතක් දෙනවා. එන්නතක් දුන් සැනින් විසියෙක් හැවරදී තරුණිය මිය යනවා. පෙරදිනිය රෝහලෙදි තමයි මේ එන්නත දීලා මේ මරණය සිද්ධ වුණේ. මේක තුන්වෙනි හෝ හතරවෙනි මරණය. රට පුරාම මේ විදිහේ මරණ 10කට වැඩියෙන් මේ ගෙවුණු මාසය දෙක ඇතුළත වාර්තා වුණා. අප ඊයේත් වාර්තා කළා පෙරදිනිය රෝහලේ මේ එන්නත සම්බන්ධ මරණය. ඒකේ මරණ පරීක්ෂණ කටයුතු ඊයේ අවසන් වුණා. නමුත් මරණයට හේතුව හොයාගන්න බැරුව ගියා. දැන් ඒ නිසා සිරුරේ කොටස් රස පරීක්ෂකට යවන්න නියෝග දීලා තියෙනවා. අද මේ 322 වැනි ටෙලිවැකිය අප මෙය පාදක කරගෙන ලියන්නට තීරණය කළා. රෝහලකට යන්නේ මොනතරම් බලාපොරොත්තු ඇතිබද? වෛද්‍යවරුන්ට සේම හෙද හෙදියන්ටත් රෝගීන් තුල ඇත්තේ මහත් ගෞරවයක්. ඔවුන්ට පුළුවන් ඉගෙනගත් විෂයට අනුව රෝගය හඳුනගෙන ප්‍රතිකාර දෙන්න පමණයි. ප්‍රතිකාරවලට අවශ්‍ය ඖෂධ උපකරණ ඇතුළු දේ රෝහලට ලැබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒවායේ ප්‍රමිතියට වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයමයි. ඖෂධ සඳහාම වෙනමම නියාමන අධිකාරියකුත් තිබෙනවා. මේ බොහෝ ක්‍රියා අද ජාවාරම් බවට පත් වෙලා, නිකම්ම නිකම් ජාවාරම් නෙමෙයි, හොර ගුහාවල් බවට පත් වෙලා. බාල ඖෂධ, නියම තත්ත්වයේ නැති ඖෂධ, නියමිත ප්‍රමිතියේ නැති උපකරණ, ඕන ප්‍රමාණයේ වගේ 3-4 ගුණයක් ගෙන්වීම, ඖෂධ හිඟවෙන්න ඇරලා හදිස්සි මිලදී ගැනීම යටතේ අත යටින් ගැසීම මේ ඖෂධ මාෆියාවේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර වෙනවා. ඒ වගේමයි නිසි ලෙස ගබඩා කරන්නේ නැතිකම. එතකොට විනාශ වෙන්න අරින්න පුළුවන්. මේ කිසිදු ක්‍රියාවක් ඕපපාතික නෑ. මේ සියල්ල හොරා කෑමේ ක්‍රමවේදයි. ඒකයි ඔය සෞඛ්‍ය ලොක්කන් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන් ක්‍රමවලට අකමැති. ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයට හඳුන්වලා දුන්න පරිගණක පද්ධතිය ඔබට මතක ඇතිනේ. ඒකත් හොර ගුහාවක්. අදටත් වැඩ නැහැ. ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රමවල සිට ඖෂධ සඳහා අනුමැතිය දීම දක්වා බොහෝ ක්‍රියා දූෂිතයි කියන එක තමයි බැලූ බැල්මටම පේන්න තියෙන්නේ. මේ සියල්ලටම හේතුව විනිවිද භාවයකින් තොරවීම, ට්‍රාන්ස්පේරන්සි නැතිවීම, පුරවැසියාට මාධ්‍යවේදියාට ගැඹුරින් ප්‍රශ්න කරන්න ඉඩ නැතිකම. ඇත්තටම රටට ඕන මොන ඖෂධද, මොනතරම් ප්‍රමාණවලින්ද, බෝ නොවන රෝග සඳහා මොන ඖෂධ මොන ප්‍රමාණවලින් උවමනාද, ඒ ප්‍රමාණ පළාත් සහ රෝහල් වශයෙන් හඳුන ගැනීම, අඩු මුදලට නමුත් වඩාත්ම ගුණාත්මක ඖෂධ නිෂ්පාදනය කරන්නේ කවුද, කොහෙන්ද ගෙන්නන්න ඕනි, අපේ රටේදී දැනට නිපදවන ප්‍රමාණ තව අපට නිපදවන්න බැරිද, ඔය අමාත්‍යාංශයේ ඉන්න එක එක ලොක්කන්ගේ වත්කම් ප්‍රමාණ, ලබන වරප්‍රසාද, මේ සියල්ල ජනතාවට වහා විවෘත කළ යුතුයි. රට තුල මේ සඳහා නව සූදානමකුත් අවශ්‍යයි. ඒ සඳහා යම් විශේෂ පුරවැසි කමිටුවක් වහා නිර්මාණය විය යුතුයි. ඊට රටටම ආදරය කරන විශ්‍රාම ගිය සීම වත්මන් විද්වත් තරුණ තරුණීන්ගේද සහය ලබා ගත යුතුයි. නීතිමය බලය ක්‍රියාත්මක කරන්නට හැකි ආකාරයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සහයද ලබා ගත යුතුයි. මුළු රටම සමස්ත ඖෂධ සහ උපකරණ ක්‍රියාදාමය ඉතා බලවත් නව ක්‍රමවේදයක් කොස්සේ මුළු රටටම මේ සමස්ත ඖෂධ සහ උපකරණ ක්‍රියාදාමය විවෘත කරන තෙක්, පාරදෘශ්‍ය කරන තෙක්, ට්‍රාන්ස්පේරන්සි කරන තෙක් මේ හොරුන් තව තවත් අහිංසක ජීවිත බිලිගනිමින් තම මඩිය තර කරගනු ඇත. විශේෂ කැවරදි චමෝදි සංදීපනිට වුණා වගේ තවත් ජීවිත අහිමි වෙන්න ඉඩ හරිනවද? උත්තරයේ ලෙස හෘදයේ අකර්මණ්‍ය වීම හේවත් හෘදයේ නතර වීම නිසා මරණයේ සිදු බව දැනගන්නට අපිට අනාගතයේදී ඉඩ ලැබෙනවා. හෘදයේ නතර වුණාම තමයි මැරෙන්නේ කියලා ආයි අමුතුවෙන් තීරණය කරන්න මේ බකපඬිතින් අපට උමනා වෙන්නේ නැහැ. එහෙත් ඇත්තටම එන්නතක් ගෙන්වන ඒ ගෙන්වන එන්නතනියුත් පගාව කන තව තවත් ජාවාරම් කරන්න අපි ඉඩ හරිනවද කියලා කල්පනා කරන්න ඕනේ. ඔව්, අප මිය යනු ඇත. ඒත් ඒ උන්දලා සිංගප්පූරු යනු ඇත. මේ කඳුළුවල සාපේවත් මේ හොර රැළ පිට පැටවේවා යන්න එක හඳින් රටක් හැටියට ප්‍රාර්ථනා කළ යුතුය. මැනිකට කතා කරන්න මගේ අම්මගේ අම්මි මොකද්ද වෙන්නෙනවා කියලා. මේ ඔක්කොම නිල්වෙලා පයින ඉල්වෙලා මගේ ළමයා හෙම්ම කඩාන වැත් පුදු විදියට ගෑගල වාර්තුව පෙල්ලි පෙල්ලි ඔන්නන්න කිව මගේ ළමයා බේරලා දෙන්න කියලා. එයාලා උඩ නැගගෙන ළමයට සීය ගන්න දැඟලුවා.